මේ සහෝදරයගේ නම ප්‍රියන්තා. ඇවිල්ලන්නේ නොම්බර 1054 පොතුවරාව මාළමේ ප්‍රදේශයේ ඉඳලා. මේ සහෝදරයා කියනවා මේ යාගේ එකම සහෝදරියලු. මේ සහෝදරියට අවුරුදු 14ක කාලයක මානසික රෝගයක් තිබිලා තියෙනවා. මේ සහෝදරයා කියනවා අවුරුදු 14ක් තිස්සේ මේ සහෝදරියට වියදම් කරලා තියෙන මුදල ලක්ෂ 25කටත් වැඩි කියලා කියනවා. මේ සහෝදරියට වෛද්‍යවරුන්ගෙන් ගොඩාක් බේත් කරලා තියෙනවා කියලා කිව්වා. ඒ විතරක් නෙමෙයි මුල්ලේරියා රෝහලට ගෙනියනකොට හත්සරයකට කරන්ට් එක අල්ලලා තියෙනවා කියලා මේ සහෝදරයා කිව්වා. මේ සහෝදරයා කියනවා ඒ විතරක් නෙමෙයි බලිතොවිල් විතරක්ම 15කට වැඩි කරලා තියෙනවා. තව එකක් කරන්න හිටියේ ලක්ෂ 1000ක් ඉල්ලලා තිබුණා. ඒකට ඉඩම විකුණන්න තමයි හිටියේ තාත්තා. මේ සහෝදරයා කියනවා ආගන්න ළමයි හොඳට ආගන්න ආයි කියන්න පුතේ. ලක්ෂ 1000ක තව තොইলයක් කරන්න අවසාන තොইলෙ කරන්න ඉල්ලලා තිනවලු එක කට්ටඩියෙක්. එයා කියනවලු ලක්ෂ 1000ක් ඕනෑ එකට කරන්න. ඒකට තාත්තා ඉඩමක් විකුණන්නයි ඉඳලා තියෙන්නේ. නමුත් මේ සහෝදරයා කියනවා මම කෙනෙක්ගේ මාර්ගයෙන් මේ ස්ථානේ මෙහෙමයි කියලා දැනගෙන මෙතෙන්ට ආවා. අද වෙනකොට සති 5ක විතර කාලයක් වෙනවා. මගේ සහෝදරිය ගොඩාක් ලොකු සුවයක් තියනවා කියලා දෙවියන් වහන්සේ අනේකවරක් ස්තුතිවන්ත වෙනවා. ඒ ඔක්කොම බෙහෙත් බොනේවන් උරුදු ගානක් මදිකට මේ වබිවා 97 ඉඳලා අංගොඩ රොහලෙන් බොන් එහෙන්ද මේවා දෙන්නේද සල්ලි වලට ගන්නවද ගන්න ඒවා තියෙනවා ඔයා දැන් සාමාන්‍ය කෙනෙකුට වඩා හොඳට පැහැදිලිව කතා කරනවානේ ගාන්න මගේ යේසුස් වහන්සේට අපුඩියක් අවුරුදු 12 බෙහෙත් බිව්වා අවුරුදු 14 97 ඉඳලා පොන්නේ ළමයි අනුහතේ ඉඳලා මානසික රෝගීට බෙහෙත් බොන්නේ මේ ජේසුස් සත්‍යයි සියල්ල කළ හැකි බලවත් දෙවි කෙනෙක් ඉන්නවා විශ්වාස කරන්න එච්චරයි මං ඉල්ලන්නේ මේ මේවා හැම පත්තරේවත් දාන්න බෑ අපිට අවසර දෙන්න දාන්නේ ඕ බොරු කියයි නමුත් ඔබ ඉන්නවා සජීවීව සාක්ෂි දකින අය මේ වගේ අයියා මේ අයියාද දෙවෙනි අයියා ඔයාගේ නංගේ වයස කීයද පුතේ මේ ඉන්නේ අයියා කොහෙද ගෙවල් අංග මාළඹේ ඉන්නේ මේ අයියා තමයි නංගිව එක්කන් ඇවිල්ලා සාක්ෂි කියන්නේ බෙහෙත් ටික ඔක්කොම අද අරන් ආවා දැන් මේ සති 7ක් 5යි ඒ පහේම නංගිව එක්කන් ආවද එතකොට ඔයා ඉස්පිරිතාලේ නැවතිලා බෙහෙත් ගත අවස්ථාවලුත් තියෙනවා මාස 2 3 රෝහලේ ප්‍රතික එක සැරයක් මාස 6ක්ම හිටි මාස 6ක් හිටියා ඊට පස්සේ මාස 2-3 ඉන්න අවස්ථාවලුත් තියෙනවා. තොইলයක් කරපු ගමන් පවුදාට ස්පිතාලේ එකයි යන්නේ. අංගුඩ එකයි යනවා. තොইল 15ක් විතර කරලා තියෙනවා කිව්වා. ඔව් දැන් ලක්ෂ 15 ලක්ෂ 1000 කොයන්ට උනේ මොනවා කරන්නද? තව ලොකු තොইলයක් කරන්න තියෙනවා තාත්තා බාර වෙච්ච එක. ඈ? මගේ ඩිමික වෙන හදන තාත්තා තොইল කරන්න. මොනවද කියන්නේ? මගේ ඩිමික වෙන හදන තාත්තා. ආ. දුව ඉඩම තියාගෙන මානසික රෝගියෙක් වෙලා ඉන්නවට වඩා ඒ ඉඩම විකුණලා හරි දුව සුවෙන් ඉන්නවා දකින්න තාත්තා ආස වෙච්ච නිසා දුවගේ ඉඩමක් තිබුණා ඒක විකුණන්නයි ලෑස්ති වුණේ කීයක් විතර වටිනවද ඉඩම කොච්චර තියෙනවද ආ පර්චේස් 43ක ලොකු ඉඩමක් ලක්ෂ 3ක් විතර වටිනා පර්චේස් එකේ එතකොට තාත්තා දීලා මෙයාට ලොකු තොইলයක් කරන්නයි ලෑස්ති වුණේ සාමාන්‍ය බජට් එකක් දාලා තිබුණද ඒ තොයිලට් ලක්ෂ 1000ක් විතර වියදම් වෙයි කියලා කවුද දන්නේ ඒක කිව්වේ ඒ කප මාත්‍යා කපු මාත්‍යා ලයිස්තු අදුර්වාන්සේ 7-5ක්වත් ගත්තෙත් නෑ වියදම් උනේත් නෑ ස්වායි හොඳ අපුඩියක් ඔය මොකද අනුන්ට අපුඩි ගහන්න එපා දෙවියන් වහන්සේට තුති පූජාවක් දෙන්න ඔබගේ ආශිර්වාදය මෙයා කරට උරුම කරගන්න. හලෙලූයා. සන්තෝෂ